කාලයත් මුදලත් ඉතිරි කරගන්න. ඔබත් ළඟම ඇති ATM එකට යන්න. ලංකා පේ වෙතින් පුංචි අදහසක්. අපි හැමතිස්සෙම කතා කරනවා අපිට ජලයත් එක්ක ලොකු වැඩක් කරන්න පුළුවන් රටේ දවස් 300ට පමණ වහිනවා. ගංගා විශාල ප්‍රමාණයක් තියෙනවා, ඇලදොල ඔක්කොම තියෙනවා කියලා. ඒතකොට මේ ශේෂ්ත්‍රේ ඉන්වෙස්ට් කරන්න යන කෙනෙකුට මම එක ශේෂ්ත්‍රයක් ගත්තේ. ඒතකොට මොනවද දීලා තියෙන ෆැසිලිටීස්? ඇත්තටම අපේ අනපනද්ද වෙනස් වෙන්න ඕන, එහෙම නැත්නම් අනුමැතියද වෙනස් වෙන්න ඕන? ඇයි මේ වගේ දෙයක් හිර වෙලා තියෙන්නේ? නිකන් තියෙන වතුර ටිකවත් අපිට යවා ගන්න බැරි තත්ත්වයක් ඇති වෙලා තිබෙනවනේ. ඇත්තම ජලය කියන එක ඒක ස්වභාවික සම්පතක් අපිට තියෙන, ඒක විවාදාත්මකයි. නමුත් ජලය සම්බන්ධව අපි කටයුතු කරීමේදී අනිවාර්යෙන් ඒකේ තියෙන මේ ඒ අවශ්‍ය කරන අනුමැතින් ලබා ගැනීම සහ ඒ බලය තියෙන ආයතන කීපයක් තියෙනවා. එතකොට වෝටර් රිසෝස් බෝඩ් එකේ තමයි භූගත ජලය සහ ඊළඟට සර්ෆේස් ජලය සම්බන්ධව ඒ තියෙන මූලික අනුමැතින් ලබාගත යුතු ආයතනය තමයි ඇසෙස්මන්ට් එකක් කරලා මේ ජලය පාවිච්චි කරන්න පුළුවන්ද බැරිද, ඒක කොච්චර කීල්ඩ් එකක් තියෙනවද, කොච්චර කාලෙකින්ද මේක රිෆ්‍රෙෂ් වෙන්නේ, එතකොට ඒක පරිසරයට අවශ්‍ය කරන ප්‍රමාණය මොකද්ද, ආයෝජනකට සම්බන්ධ කරන්න පුළුවන් ප්‍රමාණය මොකද්ද කියන එක තියෙනවා. ඒක එළියට දාන්නේ කොහොමද? ඒ හැමදේම අන්තිනේකින් පස්සේ තමයි ඒක අනිවාර්යෙන් කරන්න පුළුවන්. එතකොට අපේ සර්ෆේස් වෝටර් ගංගාවල් වල වගේ තියෙන ඒ වගේ ජලය ගත්තොත් ඒවට අනුමැතිය දීමේ හැකියාව තියෙන්නේ දිස්ත්‍රික් ලේකම්තුමා සහ ඒ වගේම වාරිමාර්ග දෙපාර්තමේන්තුව. ඒ කියන්නේ ලංකාවට ආයෝජකෙක් ආයෝජන කරන්න එනවා නම් ශේෂ්ත්‍ර වශයෙන් හඳුනා ගැනීමට ලක් කරලා තියෙනවද අපේ මූලික මෙන්න මේ මේ මේවා ටිකට අපිට වැඩි එකක් දෙන්න පුළුවන් කියලා? මෙහෙමනේ, දැන් ඇත්තරම දැන් අපි හිතුවොත් එහෙම ජලය සම්බන්ධව ජල සම්පාදන ව්‍යාපෘති ගත්තොත් ජල සම්පාදන හා ප්‍රවාහන මණ්ඩලය හරහා ඒ වගේ ආයෝජන දැන්ටමත් ක්‍රියාත්මකයි. එතකොට දැන් ඒ අයට තමයි ඒකේ නියාමනය කිරීමේ හැකියාව තියෙන්නේ. එතකොට ඒ අදාළ අනුමැතිය ලබා ගැනීම හැකියාවත් ජල සම්පන්න මණ්ඩලයට තියෙනවා. අපි දන්නවා දැන්ටමත් ක්‍රියාත්මක වෙන ඒ වගේ ව්‍යාපෘති විදේශ ව්‍යාපෘති ගොඩක් තියෙනවා. ඒ අයට ආයෝජනය කරන්න පුළුවන්. හැබැයි ජලය එකතු කරගෙන වෙන රටකට ගෙනියනවා වගේ දේවල් ඒවා හරි සංවේදී දේවල්. එතකොට ඒකට තියෙන රෙගියුලේෂන්ස් මොනවද, අපි එක්ස්පෝට් කරනවා නම් ඒක කරන්නේ කොහොමද, ඒවට අනිවාර්යෙන් මේ තියෙන නීති රීති පද්ධතිත් එක්ක කටයුතු කිරීමේ අවශ්‍යතාවය තියෙනවා. හැබැයි ජලය පාවිච්චි කරමින් කරන්නා වූ ව්‍යාපෘති උදාහරණයක් විදිහට අපි හඳුන්ව ඩයින් ෆැබ්‍රික් වාගේ කලාප වශයෙන් කරන දේවල් එතකොට වතුර නැතිනම් අපිට කිසිදයක් කරන්න බෑ. උදාහරණයක් අපි කිව්වොත් අපේ තියෙන බියගම කලාපය. දැනට වැඩිම ජලය පාවිච්චි කරන කලාපය තමයි බියගම කලාපය. දවසකට මීටර් කියුබ් 21000ක් අපි පාවිච්චි කරනවා. මීටර් කියුබ් 21000ක් 1000න් වැඩි කරලා බලන කොච්චරද ලීටර්ස් ගන්න එක ලක්ෂ ගන්න. ඒතරද මේක හැබැයි අපි පාවිච්චි කරන්නේ ඒ අවශ්‍ය කරන ෆැබ්‍රික් සහය වෙනත් රබර් සම්බන්ධ ව්‍යාපෘති වලට අවශ්‍ය කරන ජලය ලබා දීමට ඒවා පිරිපාදු කරලා තමයි අපි ඉදිරියට දාන්නේ. ඒත් ඒ වගේ ජලයෙන් අපිට වැඩ ගන්න පුළුවන්. අපි සීතාව කලාපය ගත්තොත් සීතාව කලාපය අපි දවසකට පාවිච්චි කරනවා මීටර් කිව් 15000. එතන තමයි සම්පූර්ණ අපේ ෆැබ්‍රික් හබ් එක දෙන්නේ. එතනින් තමයි අපි වැඩි ප්‍රමාණයක් රෙදි පිළි නිෂ්පාදනය කරලා එළියේ තියෙන කර්මාන්ත ශාලාවලට දෙන්නේ. හැබැයි ජලය පාවිච්චි කරන්නේ ඒ පල්ලෙහා ඉන්න ඩවුන්ස්ට්‍රීම් යූසර්ස්ලටත් ඒ ගන්න පුළුවන් ප්‍රමිතිය සහ ඒ තියෙන ප්‍රමාණය ඒවා පරිපාලනය කරමින් තමයි අපි ඒ ලබා ගැනීම කරන්නේ.